තුන් භූමිය අනුවගිය සියලුම ධර්ම කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා ඕගලන්ට ගෙවල් කියලා හිතෙනවා නම් යාන වාහන ඉඩ කඩන් කියලා ඔය හිතෙනවා නම් ඕව තමයි ඕව සංසිඳීම සංසිඳින්නේ අපේ මනස තුල ඕව දැනට ඕව තුල තමයි ඔය මනස තුලම උපදින ඕව තුල තමයි ලෝකේ පිහිටලා තියෙන්නේ මේ ගෙවල් තියනවා දොරවල් යාන වාහන ඉඩ කඩන් ඉරහඳ කියලා හිතන්න පුළුවන් ඔක්කොම සංකාරයි ඊට පස්සේ ඕව සංකාර සංසිඳෙනවා දවසක මේ සීලයක පිහිටලා සමාධි වඩවඩ මේ විදිහට නුවණින් බලනකොට මේ අරමුණු සංසිඳන දවසක් එනවා. මේ සංසිඳේ වෙන නිසා එකයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටියට දුක් හැටියට රෝගයක් හැටියට නුවණින් යෝනිසෝ මනසිකාරය කළ යුතුයි සීලයක පිහිටලා සමාධි වඩ. යෝනිසෝච මනසිකරන්තෝ පාමොජ්ජං ජායති. ඔන්න දැන් මෙහෙම යෝනිසෝ මනසිකාරය කරන ප්‍රමෝදී උපදිනවා. ප්‍රමෝදිතස්ත පීති ජායති. ප්‍රමුදිත මනසක් ඇති කෙනාට ප්‍රීතියක් දැන නිරාමිස ප්‍රීතියක් දැනෙනවා දැන් මේ කෙලෙස් සංසිඳනකොට මේ ප්‍රීති මනස කායම් පස්සම්බති ඔන්න ප්‍රීති සහගත මනස ඇති කෙනාගේ හිත කය දෙක සංසිඳෙනවා පස්සද්ද කයෝ සුඛං වේදේති හිත කය දෙක සිතන කෙනාගේ හිත කය දෙකම සැප සහගත වෙනවා සැප විඳිනවා හිතින් දකින දෙකම සැප විඳිනවා සුඛිනෝ චිත්තං සමාධියති හිත සමාධි වුණාම හිත සැප සහගත කය හිත දෙක සැප සහගත කල්ලි හිත සමාධි වෙනවා සමාහිතේ චිත්තේ යතහ භූතං පජානාති අන්න හිත සමාධි වෙච්ච දවසට ඇත්ත දකින්න ඕගොල්ලෝ යම් ඇත්තක් දැනගෙන ආවනම් අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානේ හටගෙන නැති වෙන කියලා ඔන්න ඒ ඇත්ත නැ පේන දවස තාම පේන්නේ නැහැ බලන්න අපිට එන්න උනා රවුම ඔය ඇත්ත බලාගන්න එන්න උනා අපිට රවුම ඔන්න ඇත්ත පේන දවස ඇත්තටම අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැති වුණා කියලා ඕගොල්ලෝ දැකපු දවසට මේ ලෝකෙ ගැන කලකිරෙනවා මෙහෙම තැනක මිලියනුවගේ මනසින් ඕගොල්ලෝ මිදෙනවා මිදුනහම මිදුනා කියන නුවණක් පහළ වෙන මොකද්ද හීන ජාති උසිතම් බ්‍රහ්මචරියන් කතං කරණීයන් නාපරං ඉත්තත්තයි පජානාති යමක් සඳහා නම් මේ බ්‍රහ්මචර්යාව හැසිරුනේ දැන් ඒක හැසිරලා ඉවරයි කලයුත්ත කළා දැන් ආයේ උපදින්නේ නැහැ මොකද්ද පංච උපාදානස්කන්ධ දුකේ උපදින්නේ නැහැ අතීතයේ ඇති බවට උපදින්න තියෙනවා නම් හේතුවක් ඒක නැේද අනාගතයේ ඇති බවට උපදින්න යමක් තියෙනවා නම් ඒක නෑ දැන්. එහෙම අවිද්‍යාවක් නෑ තමා තුල. එහෙම උපදින්නේ නෑ. දැක්කට පස්සේ දැකපු එයා අපි කියමු දැන් ගෙදර ඉන්නවා කියලා අපිට සිහි වුණොත් නෑ ඒක සිහි ගෙදර කියලා සිහි වුණේ අපිට නේ ඒක විතර්කයක් නේ කියලා අපි බැලුවට ආයෙත් ගෙදර කියලා සිහි වෙන්න පුළුවන් ගතිය නැති වෙලා නෑ නේද අපිට? යම් අරමුණු උපදින්න තියෙන ගතිය නැති වෙලා නෑ නේද? ජාති නිරෝධය කියලා කියන්නේ ඉපදීමම නැති වෙන්න ඕනේ. යම් අවිද්‍යාව ශේෂයක් නැති වුණොත් විතරයි වෙන්නේ. gedara kiyala upadina eke athi wima baluwa nathi bawata baluwata upadina eka nathi wela naha. athi wetch ekaka nathi bawa balanda puluwan. athi wena bawa nathi karana oy kiyana eka yamaru. gedara kiyala athi unoth aramunak athi wetch aramune ogolanta nathi bawa balanda puluwan. namuth gedara kiyala ehema manasa tula aramunu hata ganna bawa nathi karanna puluwan nan ogolanta. nupadina bawa yoni nivana kiyala kiwi. athi wena de nathi karana eka neme nupadina bawa. අන්න එතන සාර්ථක වෙනවා. කීන જાති ඉපදීම ඉවරයි. කලයුත්ත කළා. හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. Brahmacharyawa hasirala ivarai. Kalayutta kala matu kalayuttak naha kina ඥාන දර්ශනය ගණ්ඩා හදන්න එපා ගණ්ඩ බෑ. ඒක ලැබෙන්න ඕන එකක් මිදුනහම කෙලෙසුන්ගේ මිදුනා කියන නුවණ ඉබේම ලැබේ. මිදීම ගන්න හදන්න එපා මිදීම ගන්න බෑ. ඒ සඳහා මහන්ති වෙන්නත් එපා. නොයලුණු දවසට ඕගොල්ලන්ව මිදේ. නොයලීම කියන එක ගන්න බෑ නොයලී ඉන්න බෑ නොයලී ඉන්න හදන්න එපා. අපි ඔය අහලත් තියෙන නොයලී ඉන්න ඕනේ කියලා බෑ. කල කිරුණු දවසට නොයැලෙනවා කියන එක වෙයි. කල කිරෙන එක හිතලා කල කිරෙන්න හදන්න එපා බෑ. ඒ කල කිරෙන්න හදන එක තුලත් පුද්ගලයෙක් ඉන්නවා එතකොට.
ඇත්ත ඇති හැටිය දැකපු දවසට ඉබේම කල කිරේ. මේ එකින් එක වෙයි. ඇත්ත ඇති හැටිය බලන් හදන්ද එපා. බලන් යන්න එපා. එහෙම ගියා කියලා පේන්නේ. හිත සමාධි වෙච්ච දවසට ඇත්ත ඇති හැටි පෙනේ. පේනවාමයි. දැන් මේ දැනගත්ත කෙනාට මේ කාරණා පේනවාමයි. හිත සමාධි කරන්න හදන්න නම් එපා. හිත සමාධි කරන්න දඟලන්න නම් එපා. හිත සමාධි කරන්න බෑ. හිත කය දෙක සැපසහගත දවසට හිත සමාධි වෙයි. හිත කය දෙක සැපසහගත කරන්න හදන්න නම් එපා. කරන්න බෑ. කායපසද්දි චිත්තපසද්දි හිත කය දෙකේ සංසිඳීම ඇති දවසට කය හිත දෙක සැපසහගත වෙයි. කය හිත දෙක සංසිඳවා ගන්න යන්න හදන්න එපා. යන්න බෑ. එහෙම නෑ. එහෙම වෙන්නේ නෑ. ප්‍රී නිරාමිස ප්‍රීතියක් ඇති වෙච්ච දවසට කය හිත දෙක සංසිඳේ. මේ මේවා එකින් එක පෙළෙන් පෙළ හේතුඵල ධර්මයක් ඇතුළේ පිරෙනවා. නමුත් මේවා කරන්න ඒවා නෙමෙයි මේ. ධර්මතාව ටික පෙන්වන්නේ. නිරාමිස ප්‍රීතිය කියන එක ගණ්ඩ හදන්න එපා. ගණ්ඩ බෑ. ප්‍රමෝදය ඇතිකල්ලි වෙයි. ප්‍රමෝදය කියපු එක ගණ්ඩ බෑ. ගණ්ඩ හදන්න එපා. වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය ඇතිකල්ලි ප්‍රමෝදය වෙයි. යෝනිසෝ මනසිකාරය කළ හැකි. උගලන්ට තියෙන්නේ සීලයක පිහිටලා හිත සමාධි කරමින් යෝනිසෝ මනසිකාරය කරන්න විතරයි. යෝනිසෝච මනසිකරන්තෝ පාමොජ්ජං ජායති පමුදිතස්ස පීති ජාති පීදිවනස කස්සම් කායම් පස්සම්පති පස්සද කායසුකම් වේදි සුඛිනෝ චිත්තං සමාධියති සමාහිතේ චිත්තේ යථාභූතම් පජානාති යථාභූතම් පජානන්තෝ නිබ්බින්දති නිබ්බින්දින් විරජ්ජති විරාගා විමුච්ඡති විමුත්තස්මින් විමුත්තමීති ඥානං හෝති කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයන් නාපරං ඉත්තතාය පජානාති කියලා දහමක් තියෙනවා. ඔය ටික ඔක්කොම සාත් වෙනවා මේ සීල සමාධි ප්‍රඥා කියන ටික වඩනකොට. සීලයක පිටලා සමාධි වඩනකොට වඩලා ප්‍රඥාවෙන් බැලුවාම ඒ කලේ මොකක්ද අර අපි අන්තිමට තව පැතෙන් ගත්තොත් අතීතයේ තියෙනවා ඉන්නවා කියලා පහළ වෙන ගොඩේ කෙලෙස් බලය අඩු වෙලා ටික ටික ගෙවිලා ඒ මනස ටික 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 සංසිඳිලා ඒ තුන් කාලේ තියෙනවා කියන ඒ ප්‍රපංච සහගත මනස සංසිඳනකොට මේ කය බොහොම ප්‍රීතිය සැප සහගත ස්වභාවයකට මේ ඇවිල්ලා මේ පැත්තේ. ඇවිල්ලා අන්තිමට සමාධිය. ඒ කියන්නේ මේ සත්‍ය දකින්නවා කියන තැනට ආවා. කියන තැනකට තියෙන. සත්‍ය දැනගෙන දැකගන්න යන්නුනේ මෙහෙම. මම කියන දේ තේරුණාද දන්නේ නැහැ. නමුත් මේකේ බොහොම මට නම් බොහොම වටිනාකමක් තේරෙනවා. මේක නොතේරුණත් මොකද්ද මේ කියන්නේ කියලා අහක දාන්න නැතුව ටිකක් විචාරශීලීව බලන්න. සමාහිත අපිට තේරුම් කර කියන්නේ එකග වෙන්න බැරි තැන් ඇති. එකග වෙන්න උන්නේ තාමයි අපි ඉන්න කොටුවට නොපෙනුණු හින්දා වෙන්න පුළුවන්. ඈ ඒකට ඉදිරියට ප්‍රශ්නාර්ථයක් කියලා මේ ගැන හුඳින් ටිකක් අධ්‍යයනය කරන්න. මට හිතෙනවා මේ ටික යම් වෙලාවකදී මේ කියපු කාරණා ටික තේරුම් කරගන්න පුළුවන් වුණොත් මම මුලදිත් මතක් කළේ ඒකයි. එපමණකින් අපි ලැබපු මනුෂ්‍ය ජීවිතයේ හිස් නැහැයි කියලා ඕගලන්ට හිතේ. හිතේ නෙමෙයි තේරෙයි. මොකද මිනිස්සෙකුට ලෞකිකෙනෙකුට අවබෝධ කරන්න බැරි තැනකට බැරි දෙයක් කරා අපේ මනස අරගෙන යනවා. ඉතින් ගොඩාක් දෙනෙක් සසර මෙතරම ඉපදිලා මෙතරම දුවනවා. ඉබ්බඳු ලෝකයේ අතරින් සසර පරතරක් හොයන්නේ බොහොම ටික දෙනෙක්. බොහොම ටික දෙනෙක්. ගොඩාක් දෙනෙක් ජරා මරණය අනුවම යනවා. ජරා මරණයට පත් වෙන්නෙක්ව ඉඳගෙන ජරා මරණ වූවක්ම ප්‍රාර්ථනා කරනවා. බුදුහාමුදුරු දේශනා කරන කවු මොකද්ද ජරා මරණයට ඉඳගෙන ජරා මරණයක් ප්‍රාර්ථනා කරන්නේ? තමන් ලෙඩ වෙන, මහලු වෙන, මරණයට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩ වෙන, මහලු වෙන, මරණයට පත් වෙන දේවල්ම හොයන මොනවද? දරුවෝ, බිරිඳල, ස්වාමි පුරුෂයෝ, ගෙවල් දොරවල්. මේවා දරුවෝ, ස්වාමි පුරුෂයෝ, බිරිඳල, ගෙවල් දොරවල් ඕවා කැඩෙන්න බිඳෙන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? මේ ජරා මරණයට හිමිකාරයෙක් ඉඳගෙන ජරා මරණ හොයනවා. මහණෙනි එහෙම නෙමෙයි. ජරා මරණයට හිමිකාරයෙකු ඉන්න කෙනා අජරාමර බව හැවිය යුතුයි කියන බුදුරජාණන් වහන්සේ. ජරා මරණයට නැති තැන කොතනද කියලා හොයන්න ඕනේ. අද මගේ දේශනාව මේ පිංගුතුන්ට එබඳු මනසක් හදාගන්න හේතු උපනිශ්‍රිය වේවා.
ජරා මරණ සංඛ්‍යාත මේ ජීවිතයේ අජරාමර නිවනට හුවමාරු කරගන්න මේ ජීවි මේ දේශනාව හේතු පාරමිතාවක් වේවා කියලා අවසන් කරනවා. ගාතකාරක දිට්ඨෝති කුණගේ හන්න කහති සම්පති පාසුක භංගා ගහකුටං විසංකිතං විසංඛාරගතං චිත්තං.